සිංහල ටීවී කැප් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නවා. මංකොල්ලකාරයින් වල්ලන රහසොතු සේවයේ ඉන්න පරීක්ෂක කණ්ඩායමක් ඉන්නවා. හැබැයි මේ කට්ටියට මේ පාර අල්ලගන්න නම් සිද්ධ වෙලා තියෙන්නේ සෑහෙන භයානක හොරෙක්ව. මෙතනින් එහාට මම මේ කතාව ගැන ඔයාලට කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. මේ මූවී එක ඔයා හොඳයිද නරකයිද කියලා බලලම තීරණය කරන්න. ජීනියස් ලෙවල් එකෙන් ආපු මේ සුපිරිම මූවී එකේ නම තමයි කෝල් ඩයිස් කියලා කියන්නේ. මේක 2013 ඉදිරි රිලීස් වෙච්ච කොරියන් මූවී එකක්. ඉතින් හැමදාම ඔයාලට මේ විදිහේ මූවී රිවියුස් අරන් එන TV Caps channel එක තාමත් subscribe කරලා නැත්තම් channel එක subscribe කරගෙනම වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙන අපි යමු අද මූවී එකේ කතාව පැත්තට. 감시반 행동 수칙. 하나. 모든 임무는 감시에서 시작해 감시로 끝난다. 오직 두 눈 두 발로 용의자를 쫓는 거다. 시작. 바람쥐 두 더지가 백업해. 카메라 설치 들어갑니다. 꽃돼지 투이. මූවී එක පටන් ගද්දිම අපිට අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙච්ච ආයුන් ජූව පෙන්නනවා. ආයුන් ජූ කියලා කියන්නේ ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් තියෙන කාන්තාවක්. ඉතින් මෙතනින් එහාට මම මෙයාට යුන්ජූ කියලා කතා කරන්න. යුන්ජූ ට්‍රේන් එකේ යන ගමන් ඉද්දී මෙයාගේ වටේ පිටේ ඉන්න මිනිස්සුන් මෙයා ගොඩක් අවධානයෙන් නිරීක්ෂණය කරනවා. කම්මැලිකම නැති වෙන්නත් එක්කලා මෙයා මේක හැමදාම බොහොම සාමාන්‍යයෙන් කරන දෙයක්. හැබැයි මේ ට්‍රේන් එකේ දැනටමත් ජේම්ස් කියලා හඳුන්වන ගොඩක් භයානක අපරාධකාරියෙක් ගමන් කරනවා. යුන්ජූ නම් තාම මේ දේ ගැන දන්නේ නැහැ. යුන්ජූටත් මෙතන ඉන්න එක මිනිස්සෙක් ගැන පොඩි සැකයක් ඇති වෙනවා. කණ්ණාඩි දාගෙන ඉන්න මේ මිනිස්සයා බොහොම සාමාන්‍යයි වගේ පෙනුණත් මේ මිනිස්සගේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා කියලා යුන්ජූට මීටර් වෙනවා. ඉතින් යුන්ජූ ට්‍රේන් එකෙන් එළියට ඇවිල්ලා මේ මිනිස්සයාව ෆලෝ කරන්න පටන් ගන්නවා. මේ මිනිස්සයා පාරේ ඔහේ ඇවිදගෙන යනවා. ඊට පස්සේ කාත් එක්කද මන්ද ෆෝන් එකකින් කෝල් කරලා අන්තිමට රෙස්ටෝරන්ට් එකකට යනවා. යුන්ජූත් මේ රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා මේ මිනිස්සයා දිහා මේ මිනිස්සයාට නොතේරෙන විදිහට බලාගෙන ඉන්නවා. හැබැයි යුන්ජූ කීයටවත් හිතන්නේ නැති දෙයක් මේ වෙලාවේ සිද්ධ වෙනවා. මේ මිනිස්සයා එකපාරටම යුන්ජූ ඉන්න ටේබල් එකට ඇවිල්ලා තමසේ මොන එකකටද මගේ පස්සෙන් ෆලෝ කරන්න කියලා යුන්ජූගෙන් එකපාරටම අහනවා. උමන්දුම්රිය මාර්ගයේ ඉඳන් ඔයාමව ෆලෝ කරා. මං ඔයා දිහා ඇහැ ගහගෙනයි හිටියේ. මේ මිනිස්සයා යුන්ජූට කියනවා. මේ මිනිස්සයාටත් ඊට පස්සේ ටිකෙන් ටික යුන්ජූ කියලා කියන්නේ අපරාධකාරයෙක් වත් නරක මිනිස්සෙක් වත් නෙමෙයි කියලා තේරුම් යනවා. ඒ වගේම යුන්ජූ මේ මිනිස්සයාව ෆලෝ කරපු විදිහටත් මේ මිනිස්සයා ගොඩක් කැමති වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා එයාව යුන්ජූට හඳුන්වලා දෙනවා. මේ මිනිස්සයාගේ නම තමයි හොවන් කියලා කියන්නේ. ඇත්තටම මෙයා චීෆ් ඩිටෙක්ටිව් කෙනෙක්. මේ පුද්ගලයා අපරාධකාරයින්ව හඳුනා ගැනීම ගැන වගේම ඔත්තු බැලීම සම්බන්ධව විශේෂඥයෙක්. යුන්ජූ කවදාවත් මේ දේවල් ගැන ඉගෙන ගන්නවත් නැතුව අපරාධකාරයෙක් කියලා එයා ගැන සැක කරලා එයාව ෆලෝ කරපු විදිහ ගැන වන් මේ වෙලාවේදී යුන්ජූව ගොඩක් ප්‍රශංසාවට ලක් කරනවා. ඒ වගේම මීට අමතරව ඔයා උමංග දුම්රිය මාර්ගයේ එද්දී දුම්රිය ඇතුළේ වෙච්ච දේවල් එයාට පැහැදිලි කරන්න කියලා වන් මේ වෙලාවේදී යුන්ජූට කියනවා. ඔය සීන් එක ඔතනින් කට් වෙලා ඊට පස්සේ අපිට අපේ අපරාධකාරයා ජේම්ස්ව පෙන්නනවා. මොකක්ද ඔය මන්ද ගොඩ නැගිල්ලක් උඩට නගින ගමන් තමයි දැන් ජේම්ස් ඉන්නේ. ජේම්ස් මේ විදිහට නගින්නේ බැංකුවක් ගාව තියෙන බිල්ඩින් එකකට. මේ වෙලාවේදී ඉරේලිය මේ ළඟ තියෙන බිල්ඩින් එකක තියෙන වීදුරු වලට වැදිලා ඉරේලිය පරාවර්තනය වෙලා ජේම්ස් මේ ඉන්න ගොඩ නැගිල්ලේ තියෙන CCTV කැමරාස් වලට වදිනවා. මෙන්න මේ සුළු වෙලාවේදී මේ CCTV කැමරාස් ඔක්කොම පේන්නේ නැතුව යනවා. ඉතින් ඔන්න ඔය වෙලාව පාවිච්චි කරලා ජේම්ස් මේ වෙලාවේදී මේ ගොඩ නැගිල්ලේ පිපිරීමක් ඇති කරනවා. ඔන්න ඔය පිපිරීම ඇති වෙනවත් එක්කලම බැංකුවේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරීන් වගේම මේ වටේ පිටේ හිටපු අනිත් පොලිස් නිලධාරීන් තව ගිනි නිවන රතත් මේ බිල්ඩින් එක ගාවට එන්න පටන් ගන්නවා. ජේම්ස්ගේ තවත් ටීම් එකක් එළියේ වෙනම වැඩකට ලෑස්ති වෙලා ඉන්නවා. කොහොම පොලිස් නිලධාරීන් මේ බිල්ඩින් එකට යන මේ සුළු වෙලාව පාවිච්චි කරන ජේම්ස්ගේ එළියේ ඉන්න අනිත් ටීම් එකේ කට්ටිය ඔන්න මේ බැංකුව ඇතුළට ගිහිල්ලා බැංකුව මංකොල්ල කන්න පටන් ගන්නවා. ජේම්ස් මෙතන බිල්ඩින් එක උඩටම ගිහිල්ලා මේ view point එකේ ඉඳන් මෙයාගේ ටීම් වලට කරන්න ඕන වැඩ ඔක්කොම ටික ටීම් වලට command කරනවා. විනාඩි 5කටත් වඩා අඩු බොහොම සුළු වෙලාවක් ඇතුළතදී සම්පූර්ණ බැංකුවම මංකොල්ල කාලා එළියට පැන ගන්න මේ ටීම් එකට පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ ටීම් එක පැනලා යන වාහනයටත් යන්න ඕනේ පාත් එක ජේම්ස් මේ බිල්ඩින් එක උඩ ඉඳන් command කරනවා. වාහනේ හොරු කට්ටිය මේ විදිහට පැනලා යද්දි ඔන්න දැන් තමයි පොලිසියට මේ වෙච්ච වැඩේ තේරුම් යන්නේ. ඉතින් පොලිසිය මේ වාහනේ පිටිපස්සෙන් එලවන්න පටන් ගන්නවා. ඊට පස්සේ පාරින් ඉන්න ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් මේ වෑන් එක ෆලෝ කරන පොලිස් වාහන දෙක හැප්පෙන විදිහට මෙයාගේ ට්‍රක් එක පාර හරහා දාලා CCTV කැමරාස් වලට මෙයාගේ මූණ අඳුරගන්න බැරි වෙන විදිහට මෙයන් මෙතනින් පැනලා යනවා. ඇත්තරම මේක ජේම්ස්ගේ ප්ලෑන් එකේ කොටසක්. ඔය සීන් එක ඔතනින් ඉවර වෙද්දි අපිට ආපහු රෙස්ටෝරන්ට් එකේ සිද්ධ වෙන කතාබහ පෙන්නනවා. ජුන්ජූ මෙයාට තියෙන ෆොටෝග්‍රැෆික් මෙමරි එක පාවිච්චි කරලා මේ උමං දුම්රියේ වෙච්ච හැම දෙයක්ම ඔන්න හොවන්ට කියන්න පටන් ගන්නවා. ඇත්තරම හොවන්ටත් මේ විදිහේ ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් තියෙනවා. ඉතින් මෙයා මේ කියන විස්තරේ හරියටම හරි කියලා හොවන්ට මේ වෙලාවේදී තේරෙනවා. ඒ වගේම මෙයාගේ මේ තියෙන හැකියාව දැකලා වෙනුත් ගොඩක් පුදුම වෙනවා. ඒ වගේම හොවන් මෙතන දිහාන ප්‍රශ්න වලටත් ජුන්ජූ හරියටම උත්තර දෙනවා. ඉතින් මේකින් තමයි කරුණාකරලා අපේ වැඩවල
කැරක්ටරට ඔයා කැමති නම් සම්බන්ධ වෙන්න කියලා. වැන් යුන්ජූට ආරාධනා කරනවා. එදාරේ කොල්ල කාපු කණ්ඩායම් මේ කට්ටිය ඔක්කොම මුදල් ටිකක් අරගෙන මුහුදු වෙරළක් වගේ තැනකට ගිහින් ඉන්නවා අපිට පෙන්නනවා. මේ වෙලාවේදී මෙතනින් ඉන්න එක හොරෙක් මෙතනින් සල්ලි ටිකක් හොරෙන් අරගන්න හදද්දී මෙතෙන්ට ආපු ජේම්ස් මේ හොරාට හොඳටම පහර දෙනවා අපිට පෙන්නනවා. මේ හොරාට නැගිට ගන්න බැරි වෙනකම්ම ගහන ජේම්ස් ඊට පස්සේ මේ කට්ටිය මේ හොරකමට පාවිච්චි කරපු වෑන් එකත් සම්පූර්ණයෙන්ම ගිනි තියලා විනාශ කරලා දානවා. පොලිසියට මේ කට්ටියව හොයාගන්න බැරි වෙන විදිහට තමයි මෙයා මේ හැම දෙයක්ම කරන්නේ. ඊට පස්සේ ජේම්ස් ඔන්න මෙයාගේ බොස්ව හම්බ වෙන්න යනවා අපිට පෙන්නනවා. ඔය අතරේ හොවන් මෙයාගේ මූලස්ථානයට ගිහිල්ලා මෙයාගේ ටීම් එකත් එක්කලා මේ වෙච්චි බැංකු මංකොල්ලය ගැන කොම තොරතුරු හොයන්න පටන් ගන්නවා. මේක ඇත්තටම සුපිරියටම ප්ලෑන් කරලා කරපු හොරකම. අඩුමතරමේ හොවන්ටවත් මේ වීඩියෝ ෆොටේජ් බලලා කිසිම හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ කට්ටියට මේ පරීක්ෂණය ආරම්භ කරන්න තියෙනවා නම් ආරම්භ කරන්න තියෙන එකම තැන තමයි අර ට්‍රක් ඩ්‍රයිවර් දුවන ස්ථානය. ඒත් මෙයා ගැනත් මේ ෆොටේජ් එකෙන් හරියට තොරතුරක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වෙලාවේදී ජේම්ස්ගේ බොස් ඔන්න ජේම්ස්ට ඊගාව මිෂන් එකක් බාර දෙනවා. ඔන්න එදා රෑ එළි වෙනකන්ම මහන්සි වෙන හොවන් ටීම් එකට ට්‍රක් ඩ්‍රයිවර් ගැන පුංචි හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙනවා. ඔන්න යුන්ජු වැඩ බාර ගන්න දවසත් එදාම තමයි. යුන්ජු මෙතෙන්ට ආව විතරයි හොවන් මෙයාගේ ෆයිල් ඔක්කොම ටික මේ කට්ටියගේ ප්‍රධානියා වෙන මිසිස් ලීට ගිහිල්ලා බාර දෙනවා. මිසිස් ලී මේ ෆයිල් ටික පොඩ්ඩක් උඩින් පල්ලෙන් බලලා හොවන් තෝරපු කෙනෙක් නම් එච්චර අවුලක් නැතුව ඇති කියලා යුන්ජුවත් පුහුණු වෙන නිලධාරිනියක් විදිහට නම් කරලා යුන්ජුටත් කෝඩ් නේම් එකක් දෙනවා. මගේ කෝඩ් නේම් එක තමයි පිග්ලට් කියලා කියන්නේ. චීෆ් ඩිටෙක්ටිව් හොවන්ගේ ටීම් එකේම තමයි යුන්ජුටත් වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙයා ගිහිල්ලා මේ ටීම් මේට්ස් ලව අඳුර ගන්නවා. මේ කට්ටියටත් සත්තුන්ගේ කෝඩ් නේම් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට මම මෙයාලටත් මේ කට්ටියගේ කෝඩ් නේම් වලින්ම කතා කරන්න. මෙතන පිටිපස්සෙම ඉන්න සුදු ඇඳුමක් ඇඳගත් එක්කෙනා තමයි ස්ලොත් කියලා කියන්නේ. ඊට ඉස්සරහින් මංකි ඉන්නවා. එයාටත් ඉස්සරහින් මෝල්. මේ ටීම් එකේ ඉන්න අනිත් කාන්තාව තමයි වයිපර්. ඊට පස්සේ පැරට්, ඔස්ට්‍රිච් වගේම මේ වෙලාවේදී පිටිපස්සෙ හැංගිලා හිටපු ස්ක්විරල් කියන හාදයත් එළියට එනවා. ඔන්න ට්‍රක් ඩ්‍රයිවර්ව හොයාගෙන මේ ටීම් එකේ කට්ටිය පිටත් වෙනවා. මිෂන් එකේ හැටියට ට්‍රක් ඩ්‍රයිවර්ට දාගත්තේ නම තමයි හිපෝ කියලා කියන්නේ. ඉතින් මම මෙතනින් එහාට එයාටත් හිපෝ කියලාම කතා කරන්න. මේ ටීම් එකේ හැමෝම මේ නගරයේ එක එක ස්ථානවලින් මේ කට්ටියගේ මිෂන් එක ආරම්භ කරනවා. නගරයේ තියෙන ගොඩක් උස බිල්ඩින් එකක ඉන්න හොවන් මේ ටීම් එක මෙයාට ඕන විදිහට ගයිඩ් කරනවා. ඔය අතරේ ජේම්ස් මෙයාගේ අපාර්ට්මන්ට් එකේ ඉඳන් මෙයාගේ ඊගාව මංකොල්ලේ සඳහා ලොකු ප්ලෑන් එකක් හදනවත් අපිට පෙන්නනවා. අපේ කට්ටියත් නගරයේ එක එක පැතිවලින් හිපෝව හොයන ගමන් මේ කට්ටිය මුළු නගරයම ආවරණය කරනවා. තාමත් මේ කට්ටියට හිපෝව හම්බ වුණේ නැහැ. ඔය අතරේ එදා රෑම ජේම්ස්ට මෙයාගේ ටීම් එකත් එක්කලා දෙවනි හොරකමත් සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා. ජේම්ස් රූෆ් ටොප් එකට වෙලා මෙයාගේ ටීම් එකට කමාන්ඩ් කර කර ඉන්න හැටි ඈත තියෙන බිල්ඩින් එකක ඉන්න මිනිස්සෙක් ෆොටෝ ගහනවා කියලා ජේම්ස් මේ වෙලාවේදී දකිනවා. ජේම්ස් ඉක්මනින්ම මේ මිනිස්සයව හොයාගෙන ගිහිල්ලා මේ මිනිස්සයාගේ කාමරයේදී මේ මිනිස්සයව ගොඩක් අමානුෂික විදිහට ඝාතනය කරනවා ඊගාවට අපිට පෙන්නනවා. ඔය අතරේ හොවන්ටත් ඔන්න දෙවනි හොරකමත් සිද්ධ වුණා කියලා මේ කට්ටියගේ ප්‍රධානියා වෙච්ච මිසිස් ලීගෙන් ඔන්න කෝල් එකක් එනවා. හොවන් මේකෙන් ගොඩක් පුදුම වෙනවා. මේ කට්ටිය තාම පළවෙනි කේස් එකේ අපරාධකාරයින්වවත් හොයාගත්තේ නැහැ. දැන්ම දෙවනි කේස් එක බලන්න කියලා මේ කට්ටියගේ චීෆ් මේ කට්ටියට කියනවා. ඔය අතරේ යුන්ජු මෙයාගේ ප්‍රදේශය කවර් කරන ගමන් ඉද්දි පරින්න මංකොල්ලකාරයෝ කිහිප දෙනෙක් අසරණ මිනිස්සෙන්ට කරදර කරනවා යුන්ජු මේ වෙලාවේදී දකිනවා. ඒත් මෙයාට මෙයාගේ මිෂන් එකේ කාලය මේකට කැප කරන්න කිසිම අවසරයක් නැහැ. ඒත් මේ මිනිස්සෙන්ට කරදරයක් වෙයි කියලා යුන්ජු මෙතෙන්ට ගිහිල්ලා මේ මැරෙන්ට පහර දෙන්න පටන් ගන්නවා. යුන්ජු මෙතනදී ගොඩක් දක්ෂ විදිහට සටන් කරා. මෙයාට පිටිපස්සෙන් ආපු එක මිනිස්සෙක් මෙයාට පිහියෙන් අනින්න හදද්දි චීෆ් ඩිටෙක්ටිව් හොයන් මෙතෙන්ට ඇවිල්ලා මෙයාව බේර ගන්නවා. කිසිම හේතුවක් හින්දා තමන්ගේ ටාගට් එක මිස් කරගන්න තමුසිට බැහැ කියලා. මේ වෙලාවේදී හොයන් ඔන්න යුන්ජුට බනින්න පටන් ගන්නවා. ඔත්තුකරුවෙක් කරන්න ඕනේ තමන්ගේ S2 පියාගෙන තමන්ගේ ටාගට් එක පිටිපස්සෙන් ගමන් කරන එක විතරයි කියලා. ඒ වගේම වටේ පිටේ කවුරු හරි මැරුණා ඒක තමන්ට අදාළ කාරණයක් නෙමෙයි කියලාත් වැන්ගෝ මේ වෙලාවේදී යුන්ජුට තව දුරටත් පැහැදිලි කරනවා. ඔය අතරේ ජේම්ස් මෙතනින් එහාට මේ මොංකොල්ල කෑම ඔක්කොම නවත්තනවා කියලා මෙයා මෙයාගේ බොස්ට පැහැදිලි කරලා මෙතනින් එහාට මිෂන් මොකවත් බාරගන්නේ නැතුව මෙතනින් 9 වෙලා යනවා. මෙයා එළියට ගියා විතරයි මෙයාගේ බොස් තවත් කිහිප දෙනෙක්ට කෝල් එකක් ගන්නවා. ජේම්ස් ගිහිල්ලා එයාගේ වාහනයට නැග්ගාට පස්සේ ඔන්න වාහනේ පිටිපස්ස හිටව මිනිස්සු දෙන්නෙක් මේ වෙලාවේදී ජේම්ස්ව මරන්න උත්සාහ කරනවා. ඇත්තටම ජේම්ස්ගේ බොස් තමයි මේ විදිහට යව මරන්න කියලා මේ මිනිසුන්ට උපදෙස් දීලා තියෙන්නේ. හැබැයි ඉතින් ජේම්ස්ව මරණ එක නම් මේ මිනිසුන්ට ලේසි වෙන්නේ නැහැ. මෙයා ඊට පස්සේ ගොඩක් තරහින් මෙයාගේ බොස් ඉන්න තැනට ගිහිල්ලා ඊගා මිෂන් එක ගැන තොරතුරු තියෙන ෆයිල් එක මෙයාගේ අතට අරගෙන මේක තමයි මං කරන අන්තිම වැඩේ කියලා මෙයාගේ බොස්ට තර්ජනය කරනවා. ඊට පස්සේ ජේම්ස් ආපහු මෙයාගේ අපාර්ට්මන්ට් එකට ගියාට පස්සේ තායිවානයට පැනලා යන්න පුළුවන් විදිහේ පාස්පෝර්ට් එකකුත් හදාගන්න ෆෝන් කෝල් එකක් ගන්නවත් අපිට පෙන්නනවා. අපි හිපෝව හොයලා තියෙන වැරදි පැතිවල කියලා යුන්ජු හොයන්ට පැහැදිලි කරනවා. ඉතින් හොයනොත් යුන්ජු කියනක තේරුම් අරගෙන ඒ විදිහට මිෂන් එක කරමු කියලා ඔන්න වෙනස්ම පැතිවල හිපෝව හොයන්න පටන් ගන්නවා. මේ කට්ටිය සාර්ථකයි. මේ කට්ටියට ඉක්මනින්ම හිපෝව හොයාගන්න පුළුවන් වෙනවා.
ඩිටෙක්ටිව්ස්ලා ඔක්කොම ටික හිපෝව ෆලෝ කරනවා. අන්තිමට හිපෝ යන අපාර්ට්මන්ට් එකත් හොයාගන්න මේ කට්ටියට පුළුවන් වෙනවා. හිපෝගේ රූම් එක තමයි කාමර අංක 715. මේ කාමරයේ ඉස්සරහා කැමරා එකක් අටවගන්නත් මේ කට්ටියට පුළුවන් වෙනවා. ඔය අතරේ ජේම්ස් මෙයාගේ ඊගාව මිෂන් එකට එහෙමත් නැත්නම් මෙයාගේ අන්තිම මිෂන් එකට ලෑස්ති වෙනවත් අපිට පෙන්නනවා. ඩිටෙක්ටිව්ස්ලත් හිපෝ කරන කියන දේවල් හැම එකක්ම නිරීක්ෂණය කරන ගමන් තමයි ඉන්නේ. ඔය අතරේ මේ කට්ටියගේ ප්‍රධානියා මිසිස් ලී එදා ජේම්ස් අතින් මිය ගිය අර ජේම්ස්ගේ ෆොටෝ කහපු පුද්ගලයාගේ මරණ පරීක්ෂණය කරන්න හොයන්ට කතා කරනවා. මේ වෙලාවේදී හොයන් මෙතන තියෙන ෆොටෝස් නිරීක්ෂණය කරාට පස්සේ මේ ෆොටෝග්‍රාෆර් අනිවාර්යෙන්ම මේ ඈත තියෙන බිල්ඩින් එකක් උඩ හිටපු මිනිස්සෙක්ව ෆොටෝ ගහලා තියෙන්නේ කියලා මට තේරුම් යනවා. ඒ වගේම මෙයා මිය ගිහිල්ලා තියෙන මේ හොරකම සිද්ධ වෙච්ච දවසේ මේ හොරකම මෙහෙයවන්න නියම තැනක් තමයි මේ වටේ තියෙන බිල්ඩින්ස්. ඉතින් අනිවාර්යෙන්ම මේ මිනිස්සයා මොකක් හරි හේතුවකට මේ ෆොටෝ අරගනිද්දි මේ බිල්ඩින් එකක් උඩ හිටපු මිනිස්සෙක්ව ෆොටෝ ගහලා තියෙනවා. ඒ මිනිස්සයාට මේ ෆොටෝග්‍රාෆර්ව ෆොටෝ එකක් ගත්තේ පළියට මරන්න තරම් කේන්ති ගියාන. ඒ මිනිස්සයාට මේ මිනිස්සයා ගැන තියෙන සාක්ෂි මගන් උවමනා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා තමයි මේ මංකොල්ලයේ මෙහෙයවපු මිනිස්සයා කියලා ඔන්න හොයන්ට මේ වෙලාවේදී පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඔයතර යුන්ජු වගේම හොයනුත් හිපෝගේ කාමරයේ තිබ්බ හිපෝගේ ඩස්ට්බින් එක චෙක් කරන ගමන් ඉන්නෝ අපිට පෙන්නනවා. මේ ඩස්ට්බින් එක ඇතුලේ තිබිලා මේ කට්ටියට අමුතුම විදිහට කෝඩින් කරලා තියෙන ඉලක්කම් සෙට් එකක් හම්බ වෙනවා. ඉතින් මේ කට්ටිය මේක එකතු කරලා මේක චෙක් කරලා බැලුවට පස්සේ මේක මේ ළඟ තියෙන ගොඩක් ධනවත් කම්පැනි එකක IP ඇඩ්‍රස් එකක් කියලා මේ කට්ටියට හොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක තේරුම තමයි මේ මංකොල්ලකාරයෝ ලෑස්ති වෙන්නේ ඊගවට මේ කම්පැනි එක මංකොල්ල ගන්න. පහවදා උදේ මේ කට්ටිය හිපෝව ෆලෝ කරන්න පටන් ගත්තට පස්සේ ඔන්න හිපෝ යන එක තැනකට තවත් මිනිස්සු කිහිප දෙනෙක් එකතු වෙනවා මේ කට්ටිය දකිනවා. ඉතින් මේ එකතු වෙන මිනිස්සුත් මේ හොරකමට සම්බන්ධ ඇති කියලා මේ කට්ටිය සැක කරලා මේ හැම මිනිස්සෙක්ගෙම මේ කට්ටිය ෆොටෝස් අරගන්නවා. ඒ වගේම මේ කට්ටියගේ චලන රටා එදා හොරකම කරපු පුද්ගලින්ගේ චලන රටා වලට 100%ක්ම සමානයි කියලා මේ කට්ටිය හොයාගත්තට පස්සේ ඔන්න මේ හොරු කණ්ඩායම තමයි මේ ඉන්නේ කියලා මේ කට්ටියට තේරුම් යනවා. ඒ වගේම මේ හොරු කණ්ඩායම මේ වෙලාවේදී ජේම්ස්ටත් කතා කරන හින්දා ඔන්න මේ කට්ටියගේ මහමොලකාරයා වෙච්ච ජේම්ස් ඉන්න තැනත් ට්‍රැක් කරගන්න මේ ආයතනයට පුළුවන් වෙනවා. යුන්ජු වගේම හොයනුත් මේ වෙලාවේදී ජේම්ස් ඉන්න තැන හොයාගෙන යන්න පිටත් වෙනවා. ඔන්න ජේම්ස් පුරුදු විදිහටම මේ කට්ටියගේ මිෂන් එකේ විදිහට මෙයාගේ ටීම් එකව ගයිඩ් කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ පැත්තේ ඉන්න සමහර මිනිස්සු මේ කට්ටිය දිහා අමුතු විදිහට බලන් ඉන්නවා කියලා ජේම්ස්ට මේ වෙලාවේදී ක්ලික් වෙනවා. ඒත් එක්කලම මේ ඉන්නේ ඩිටෙක්ටිව්ස්ලා කියලා වගේම ඩිටෙක්ටිව්ස්ලා දැනටමත් මේ කට්ටියව වට කරලායි තියෙන්නේ කියලා ජේම්ස්ට මීටර් වෙනවා. ජේම්ස් ඉක්මනින්ම මේ කට්ටියගේ මිෂන් එක වහාම නවත්තන්න කියලා මෙයාගේ ටීම් එකට උපදෙස් දීලා මේ බිල්ඩින් එකෙන් පැන ගන්න උත්සාහ කරනවා. දැන් හොයන් වගේම යුන්ජුත් මේ බිල්ඩින් එකට ඇතුල් වෙලා තමයි ඉන්නේ. හැබැයි ඉතින් මේ වෙලාවේදී මේ බිල්ඩින් එක ඇතුළෙනුත් මෙයා වට කරලායි තියෙන්නේ කියලා ජේම්ස්ට මීටර් වෙනවා. ජේම්ස් මේ හින්දා මේ බිල්ඩින් එකේ ජනේලයක් කඩලා සැලකිය යුතු උසකින් බිමට පැනලා කොහොම හරි මෙයාගේ ජීවිතේ බේරගෙන මෙතනින් පැනලා යනවා. කොහොම හරි පොලිසිය කට්ටිය ජේම්ස්ගේ ටීම් එක වට කරගන්නවා. මෙතන ඇතිවෙන ලොකු වෙඩි හුවමාරුවක් හින්දා ජේම්ස්ගේ ටීම් එකේ කිහිප දෙනෙක්ටත් මෙතනදී මිය යන්න සිද්ධ වෙනවා. අන්තිමට ඔන්න පොලිසිය මේ මංකොල්ලකාර ටීම් එක යටත් කරගත්තා. හැබැයි ජේම්ස්ව මේ කට්ටියට මගහැරුණා. ජේම්ස් මේ බිල්ඩින් එක අවට කොහේ හරි සැරිසරනවා ඇති කියලා ඔන්න මේ කට්ටියගේ ප්‍රධානියා වෙච්ච ලී යුන්ජුට වගේම වෙන්ටත් කියනවා. ලී කියපු දේ හරියටම හරි. ජේම්ස් මේ වෙලාවේදී මෙතනින් එස්කේප් වෙන්න උත්සාහ කරනවා යුන්ජු දකිනවා. යුන්ජු ඉක්මනටම ගිහිල්ලා ජේම්ස්ගේ මූණ බලා ගන්න උත්සාහ කරනවා. ඔය අතරේ හොයනුත් ජේම්ස්ගේ පිටිපස්සෙන් ෆලෝ කරන්න පටන් ගන්නවා. හැබැයි තින් හොයන් කියලා කියන්නේ ඩිටෙක්ටිව් කෙනෙක් කියලා. ඔන්න ජේම්ස්ට මීටර් වෙනවා. ජේම්ස් ඊට පස්සේ කහයිරකින් පාර මාරු වුණාට පස්සේ ඔන්න පොලිස් ඔෆිසර් කෙනෙක් ජේම්ස්ව නවත්ත ගන්නවා. ඇත්තටම මේ පොලිස් ඔෆිසර් කෙනෙක් විදිහට වෙස් වලාගෙන ඉන්නේ මේ කට්ටියගේ ටීම් එකේ ඉන්න ස්ක්විරල් කියන හාදයා. ස්ක්විරල් මේ වෙලාවේදී සාමාන්‍ය විදිහට ජේම්ස් එක්ක කතා කරලා ජේම්ස්ගේ ID කාඩ් එක ඉල්ල ගන්නවා. හැබැයි ජේම්ස්ට මේ ස්ක්විරල් කියලා කියන්නේ ඩිටෙක්ටිව් කෙනෙක් කියලා මේ වෙලාවේදී මීටර් වෙනවා. ඊගවට යුන්ජුත් මෙතෙන්ට එනවා. යුන්ජු මෙතෙන්ට එද්දී ස්ක්විරල් ගාවින් ජේම්ස් අයින් වෙලා යනවා. එයා මේ වෙලාවේදී දකිනවා. ඇත්තටම ජේම්ස් මේ විදිහට ස්ක්විරල්ට පහර දීලා තමයි මෙතනින් පැනලා ගිහිල්ලා තියෙන්නේ. යුන්ජු ස්ක්විරල් ගාවට ඇවිල්ලා නවතිනවා. ජේම්ස් මේ වෙලාව පාවිච්චි කරලා මෙතනින් බොහොම සාමාන්‍ය කෙනෙක් විදිහට පැනලා යනවා. ඊට පස්සේ ස්ක්විරල්ව හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා වෙන් වගේම යුන්ජුත් ස්ක්විරල්ගේ තත්ත්වේ කොහොමද කියලා බලාගෙන ඉන්නවා අපිට පෙන්නනවා. හැබැයි ඉතින් මේ වෙලාවේදී එලියට එන එක නර්ස් කෙනෙක් ස්ක්විරල් මේ වෙලාවේදී මිය ගියා කියලා මේ කට්ටියට කියනවා. ඔය අතරේ මිෂන් එක ෆේල් වෙච්ච හින්දා ජේම්ස්ගේ ලොක්කත් ඔන්න ජේම්ස්ට බනින්න පටන් ගන්නවා. කොහොමත් ඉතින් ජේම්ස් මේ මිෂන් එකත් කැමැත්තෙන් බාරගත් එකක් නෙමෙයිනේ. මේ කතාවත් ඇහුවට පස්සේ ඔන්න ජේම්ස්ට හොඳටම මලපණිනවා. ජේම්ස්ගේ ලොක්ක ගාව ඉන්න ආරක්ෂකයෝ හැමෝටම ගොඩක් දරුණු විදිහට පහර දීලා අන්තිමට ජේම්ස්ගේ ලොක්කව මෙයා ගිහිල්ලා මරලා දානවා ඊගවට අපිට පෙන්නනවා. ඊට පස්සේ ජේම්ස් මෙයාගේ යාළුවෙක්ට කියලා හදාගත්තේ හොර පාස්පෝර්ට් එකත් අරගෙන මෙයාගේ අපාර්ට්මන්ට් එකෙනුත් අයින් වෙලා යනවා. දැන් ජේම්ස්ට කොහොම හරි ඕනේ මේ රටෙන් කොහොම හරි පැනගන්න. ස්ක්විරල්ගේ මිය යාමත් එක්කලා හොයන් වගේම යුන්ජුත් ගොඩක් ලොකු ෂොක් එකක තමයි දැන් ඉන්නේ. මේකන්ද හොයන් මෙයාගේ මේ රස්සාවෙන් අයින් වෙන්න තීරණය කරනවා වගේම යුන්ජුටත් ආපහු රිකවර් වෙන්න නිවාඩු හම්බ වෙනවා. හැබැයි ඉතින් හොයන් ඉවත් වෙන එකට ලීනං පොඩ්ඩක්වත් කැමති නැහැ. යුන්ජු මේ අරගත්ත නිවාඩුවේ මෙයාගේ ගෙදරට වෙලා බොහොම සාමාන්‍ය විදිහට ජීවත් වෙන ගමන් නිද්දි මෙයාව ආපහු මෙයාගේ මතකයන් ඇතුළට ඇදිලා යනවා. මෙයාට මුලින්ම හොයන්ව හම්බ වෙච්ච දවසට ඇත්තටම ඒ දවසෙත් හොයන් මෙයාගේ ටීම් එකේ කට්ටියත් එක්කලා ජේම්ස්ව ලුහුබදින ගමන් තමයි හිටියේ. ඒ වෙලාවේදී ජේම්ස් හිටියේ මේ ට්‍රේන් එක ඇතුළෙමයි. යුන්ජුටත් තියෙන්නේ ෆොටෝග්‍රාෆර්
ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් කියන එක අපිට අමතක කරන්න බැහැ. මෙයාට මේ වෙලාවේදී ජේම්ස් මෙයාගේ ඇඟේ හැපිච්ච විදිහ කොහෙදෝ මන්දා තිබිලා මතක් වෙන්න පටන් ගන්නවා. තවදුරටත් මෙයා මේ මතකයේ ඔස්සේ ගමන් කරාට පස්සේ ජේම්ස් මෙයාගේ ඇඟේ හැපිච්ච විදිහ වගේම එදා එයාගේ අතේ තිබ්බේ එක සංගරාවක් ගැන මෙයාගේ ඔළුවට එන්න පටන් ගන්නවා. ඇත්තට මේ සංගරාව හම්බ වෙන්නේ මේ ප්‍රදේශයේ තියෙන එක ග්‍රොසරි එකකට හැමදාම යන්නේ පුද්ගලයින්ට. ඉතින් එහෙනම් ජේම්ස් කියලා කියන්නේ මේ ග්‍රොසරි එකේ හොඳ පාරිභෝගිකයෙක් කියන එක මේ වෙලාවේදී යුන්ජුට මීටර් වෙනවා. යුන්ජු කාලේ නාස්ති කරන්නේ නැතුව මනින්ම මේ ග්‍රොසරි එක ගාවට ගිහිල්ලා ජේම්ස් මෙතෙන්ට එයිද කියලා බලාගෙන ඉන්න පටන් ගන්නවා. මෙයා මේ වෙලාවේදී සේවයෙන් ඉවත් වෙලා හිටියත් මිස්ටර් හොයන්ට වගේම මේ කට්ටියගේ ප්‍රධානියා වෙච්ච මිසිස් ලීටත් කෝල් කරලා මේ විස්තරය කියන්න පටන් ගන්නවා. යුන්ජුගේ වාසනාවට ජේම්ස් මේ රටින් පිට වෙන්න කලින් ඔන්න අන්තිම වතාවට මේ ග්‍රොසරි එකට ඇවිල්ලා ඉන්නවා. ඊගාවට අපිට පෙන්නනවා. යුන්ජු මේ වෙලාවේදී ජේම්ස් එක්කලා කතා කරනවා. හැබැයි තින් ජේම්ස්ට නම් මේ ඉන්නේ ඩිටෙක්ටිව් කෙනෙක් කියලා දැක්කගමන් මීටර් වෙනවා. හැබැයි ජේම්ස්ටත් පිස්සෙක් වගේ මෙතන මෙයාව මරලා දාන්න බැහැ. මොකද මෙතන ගොඩක් මිනිස්සු ගැවසෙන ස්ථානය. මේ කතාබහ යන අතරතුරදී යුන්ජුත් හොයන්ටත් කෙටි පණිවිඩයක් යවනවා. කොමරීට ටික වෙලාවකට පස්සේ හොයන් මෙතෙන්ට එනවා. හොයන්ව දැක්ක ගමන්ම මේදා යාව ලුහු බැඳපු මිනිස්සයා කියලා ජේම්ස්ට මීටර් වෙනවා. ඉතින් දැන්නක් මෙයාව වටකරන්ඩයි යන්නේ කියලා ජේම්ස්ට තේරුම් යනවා. ඊට පස්සේ ජේම්ස් මනින්ම මෙතනින් නැගිටලා මේ ග්‍රොසරි එකේ තියෙන පිටිපස්සේ දොරෙන් මෙතනින් පිටත් වෙලා යනවා. හොයන් ඒත් එක්කම ජේම්ස්ව ලුහු බඳින්න පටන් ගන්නවා. හැබැයි ඉතින් හොයන් එනකන් පාක් එකේ හැංගිලා හිටපු ජේම්ස් ඔන්න හොයන්ට දිගට හරහට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි හොයන් මේ වෙලාවේදී මොලේ කල්පනා කරලා මෙතන වාහනයක තියෙන එලාම් එකක් පත්තු කරනවා. ක්ලම වාහන ඔක්කොගෙම එලාම්ස් පත්තු වෙන්න පටන් ගන්න හින්දා මෙතනට මිනිස්සු වෙයි කියලා බයට ජේම්ස් මෙතනින් අයින් වෙනවා. යුන්ජු ඊට පස්සේ හොයන් ගාවට එනවා. වැන්ට හොඳටම අමාරුයි. වැන් ඉක්මනින්ම මේක ගැන මේ කට්ටියගේ ප්‍රධානින්ව දැනුවත් කරන්න කියලා යුන්ජුට උපදෙස් ලබා දෙනවා. යුන්ජු මේක මිසිස් ලීට කිව්වට පස්සේ මිසිස් ලී මේ කට්ටිය ගාව ඉන්න ඔක්කොම ඩිටෙක්ටිව්ස්ලා වගේම මේ කට්ටියගේ ඉන්න ස්වැට් ටීම් එකත් මේ මිෂන් එකට පිටත් කරලා යවනවා. පාක් එකෙන් එළියට ආවට පස්සේ යුන්ජු ජේම්ස්ව දකිනවා වගේම ජේම්ස් මේ වෙලාවේදී යුන්ජුව අල්ලගෙන මෙතන පල්ලෙහයින් තියෙන උමං දුම්රිය ගමන් කරන ටනල් එකක් ඇතුළට යුන්ජුව අරගෙන යනවා. හැබැයි තින් මේ කට්ටියගේ ටීම් එකත් මනින්ම මෙතෙන්ට ළඟා වෙන හින්දා ජේම්ස් යුන්ජුව පැත්තකට විසික් කරලා දාලා මෙතනින් දුම්රියක් ගමන් කරන වෙලාවත් පාවිච්චි කරගෙන කොමරි මෙතනින් එහා පැත්තට පැනලා ඔන්න මේ ටනල් එක දිගේ දුවන්න පටන් ගන්නවා. පිටිපස්සෙන් ටීම් එකේ කට්ටිය මෙයාව ෆලෝ කරද්දී ඔන්න ටනල් එක ඉවර වෙන තැන මෙයාට ඉස්සරහින් ඩිටෙක්ටිව් හොයන් මෙයා දිහා බලාගෙන හිටගෙන ඉන්නවා. දැන් නම් ඉතින් ජේම්ස්ව සම්පූර්ණයෙන්ම කොටු වුණා. හැබැයි ඩිටෙක්ටිව්ගේ පිටිපස්සෙන් ට්‍රේන් එකක් එනවා දකින්න ජේම්ස් මේ වෙලාවේදී ඩිටෙක්ටිව්ගේ අවධානය වෙනස් කරගෙන එයාව කතාවකට අල්ලගන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් ඩිටෙක්ටිව් මේ වෙලාවේදී ජේම්ස්ව හුරතල් කර කර ඉන්නේ නැහැ. කෙලින්ම ජේම්ස්ට වෙඩි තියලා මෙයාගේ කතාව මෙතනින් ඉවර කරලා දානවා. අර ට්‍රේන් එකත් ඩිටෙක්ටිව්ව හප්පන්නේ නැහැ. මෙතන තියෙන වෙනත් මාර්ගයකින් ගමන් කරන්න පටන් ගන්නවා. මේ සිදුවීම අවසන් වෙනවත් එක්කලම වැන් ආපහු මෙයාගේ කලින් රාජකාරියෙම වැඩබාරගෙන ඉන්න අපිට පෙන්නනවා. ඒ වගේම පුහුණු වෙන ඩිටෙක්ටිව් කෙනෙක් විදිහට බඳවගත්ත යුන්ජුවත් දැන් නිලධාරණියක් විදිහට නම් කරලා තියෙනවත් ඊගාවට අපිට පෙන්නනවා. ඊට පස්සේ මේ ටීම් එකම එකට එකතු වෙලා ස්ක්විරල්ගේ අවමංගල්‍ය කටයුතු වලට සහභාගී වෙනවා. ඊට පස්සේ මේ ටීම් එකේ කට්ටිය දිගින් දිගටම මේ අපරාධකාරයින්ව ෆලෝ කරලා ඒ කට්ටියව අල්ලගන්න හැටි පෙන්නන ගමන් මේ මූවි එකේ කතාවත් මෙතනින් එන්ඩ් වෙනවා. ඉතින් අද මූවි එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ විදිහ අලුත්ම මූවි එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.